ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනේ ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදාගෙන පසුව අටම ස්ථානයේද වැඳපුදාගත්තා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැමිණියේ මිහින්තලා රාජමහා විහාරස්ථානයේ වෙතයි. එෙහිදී විහාරාධිපති පූජ්‍ය වලව හැඟුණ වැවේ ධම්මරතන හිමියන් බැහැදුටුවා. ඒ අවස්ථාවේ විහාරස්ථානයේ වැඳ පුදා ගන්නට පැමිණි සදහැවතුන් සමගද ජනාධිපතිවරයා සුහද කතා බහ කර රත වුණා. බලන්නේ මහා කන්නේ කොහොමද කෝරක් ගන්නවද දෙන්නේ? තෙල් ටිකක් ගන්නවද දෙන්නේ? ඔය තැන සාර්ථක වුණත් රටේ ඉතුරු ටික ඊළඟ ඒ අවුරුදු දෙකක් අපකට කරන්න තිබුණා. ඒක තමයි අපි නිෂ්පාදනයේ දුන්න කරන්න තියෙන්නේ. ගුවර සහයෝගය දෙන්න ඕනේ කලබල කරන්න නැතුව. මොකද අස්තන්නත් දෙන්න. ඊදනේ තේයි. ඒක අයින අවුරුදු දෙන්නකොට අඩු කරන්න. ආර්ථිකය ඔක්කොම ඇකිල. බල පාට ගවුම ඔක්කොමට තියෙන මටක් තියෙනවා ප්‍රශ්න එක මට තියෙන ප්‍රශ්න මහකන්ට පෝරයි තෙල් දෙන්නම් හොඳ අස්වැන්නක් දුන්න නැත්නම් ඊළඟ සැටි දෙන්න පසුව ජනාධිපතිවරයා ප්‍රමුඛ පැමිණ සිටි පිරිස හමුවේ විහාරාධිපති හිමියන් අනුශාසනාවක්ද සිදු කළා. ඔබතුමා පිළිබඳව බොහෝ මාධ්‍ය දේශපාලඥයන් ඔබතුමා චරිත ඝාතන කළා. දකුණට ගිහිල්ලා කියන කොටියා කියලා ත්‍රස්තවාදියා කියන රට පාලනය කරපු පාලකයා රනිල්ට බෑ කියන ඒවා අවසානයේ මම හිතන්නේ ඒවා නිවැරදි කරගත්ත එක්කෙනෙක් මංගල සමරවීරුන් නෑ. ජනාධිපති පදවිය ඔබතුමාට ලබා දිය යුතුයි කියලා කිව්වා නිවැරදි කරගත්ත. වගේ තවත් බොහෝ අය ඉන්නවා. ඉතින් මේ මොනවා කිව්වත් අවසානයේ රජකම ලැබෙන්නත් පින තියෙනවා. අනේ පින් සිද්ධ වේ මිත්‍යාව විහෙර විහාරස්ථාන අවුරුදු 10000 ගණක් තියෙනවනේ. ඒවට වන්දනාමාන කරන්න යන්න. මම දන්නවා ඔබතුමා මිත්‍යාවට මුල් තැන දෙන්නේ නෑ කියලා. නැත්තම් හැරෙන්නේ, පෙරලෙන්නේ, අඩිය තියන්නේ, නිදන්නේ ඒ ඔක්කොම මේ මිත්‍යාවට අනු රතු නූල, සුදු නූල බැඳලා රතු නූල බැඳ ගන්නවා. ඉතින් ඒ හින්දා මිත්‍යාවට මුල් තැන දුන්නා නම් කොහෙන්ද දැන් ඉතින් ඔය ජනාධිපති විධායක ඔක්කොම තිබිලා ගිය පැනලා ගියේ යන්න උනානේ. ඒ කාලියම්ම හිටියා නම් බේරගන්න බෑ.